focus on yourself, on your faith, on your dreams, on your mind, on your health, yeah. You gotta work, never tell, keep your head down, find what you love and excel, yeah. අයුබෝවන්, Apple Kade නුවණ අදත් ආවා ඔබත් එක්ක කතා බහකට. හැමදාම කියනවා වගේ අපි අපේ වීඩියෝස් හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා ඒ වගේම ළඟම තියෙන bell එකත් click කරලා තියාගන්න අපි වීඩියෝ එක දානකොට ඔබේ ළඟට ගෙන්නව ගන්න පුළුවන් ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න ඒක තමයි වෙන්න ඕනේ එතකොට අපේ කතාව මෙන්න මේ විදිහට ඉස්සරහට එනවා අද පාස්කු ප්‍රහාරයේ ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණිෂ්ඨ වෙන්න කියලා කාඩිනල් තුමා වගේම සියලු සිවිල් සමාජය හඬ නගපු ලොකු කාර්තව්‍යයක් අද ඉෂ්ට වුණා ඒක තමයි අර වෙලුම් ටිකක් හංගගෙන මේ කට්ටිය හිටිය ඒකේ සාක්ෂි සහිතව තිබුණු වෙලුම් ටිකක් ඒ කියන්නේ පාස්කු පහරේ ඒ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරපු වෙලුම් ටිකක් හංගගෙන හිටියා ඒ හංගගෙන හිටු වෙලුම් ටිකත් එක්කම සම්පූර්ණම වාර්තාව අද පාර්ලිමේන්තුවේ කතානායකට බාර දුන්නා කියලා වෙලාව කතාවත් එක තමයි අපි මේ කතාව දිගහැරෙන්නේ එතකොට ඒ කතාව මෙන්න මේ විදිහට එනකොට ඇත්තටම මේ කතාව අද මේ විදිහට ජනාධිපතිතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේක මේ වෙලුම් ටිකත් මෙහෙම පාර්ලිමේන්තුවට මොකද පාර්ලිමේන්තුව කියලා කියන්නේ රටේ උත්තරීතරම තැන එතකොට එතෙන්ට දීලිවල එතනින් මිනිස්සුන්ගේ දැනගැනීමේ අයිතිය තහවුරු කරන්න කටයුතු කරපු එක ගැන ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මේකේ අපි ඉතින් හැමතිස්සෙම මේ දේශපාලඥයෝ කියන කට්ටිය දෙයක් කරනකොට ඒකේ හොඳ පැත්තයි නරක පැත්තයි කට්ටියට වාසි පැත්තයි කට්ටියට අවාසි පැත්තයි ඔක්කොම කල්පනා කරලා තමයි ඉතින් දේශපාලඥයෝ කරන්නේ ඉතින් ඒවත් අපි කල්පනා කරන්න ඕනේ නමුත් මෙතෙන්දී අපිට තියෙන එකම කියන්නේ වින්දිතයන්ට සාධාරණීෂ්ඨ කරන්න කියන තැනදී අපිට අවශ්‍ය වෙන්නේම මේ සියලුම දේවල් රටට දැනගන්න ඕනේ. එතනින් එහාට දෙයක් නැහැ. ඉතින් ඇත්තටම අද එතකොට පාස්කු යුද්ධය ප්‍රහාරයේ පිළිවන් සේවයට පත්ක ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබදි සාක්ෂි සටන් ඇතුළු සියලුම වෙලුම් පාර්ලිමේන්තුවට බාර දෙයි. හරිද? එතකොට ඒකේ තවද මෙහෙම කියනවා. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි වලට වෙලුම් 88කින් යුක්ත සම්පූර්ණ වාර්තාව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්ත රෝහණ දීර මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත 22 වෙනි දින පාර්ලිමේන්තුවට බාර දෙනු ලැබිනි. එතකොට කාඩිනල් තුමා ඇත්තටම මෙන්න මේ වෙලුම් ටික මේ වෙලුම් 88 ලැබෙන්නේ කවද්ද කියලා ඒ උන්වහන්සේ දින ගණගෙන හිටියා මොකද ඔවුන් කිව්වෙම මම ජාත්‍යන්තරයට ගිහිල්ලා මේ ප්‍රශ්නේ දිග අරගන්න ඉස්සල්ලා මට මේකට සාධාරණීෂ කරන්න කියලා මොකද සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක් නෙවෙයි අහිංසක ගිහිල්ලා ඒ කියන්නේ යුද්ධ කරලා යුද්ධ ඒ කියන්නේ යුද්ධයක් කරලා හිටපු මිනිස්සු නෙවෙයි මරන්නේ අහිංසක වඳින්න ගිය මිනිස්සු තමයි මේ විදිහට පාස්කු පහරේට අහු වුණේ එතකොට ඒ මිනිස්සුන්ට සාධාරණීෂ ගන්න ඒ මිනිස්සුගේ මැරිච්ච මිනිස්සු ඒ වගේ ආබාධිත වෙච්ච මිනිස්සු ඒ වගේම තමන්ගේ පියාට දරුවා හිමි වුණා දරුවන්ට පියා මව හිමි වුණා ඔය විදිහට කරලා බලනකොට ඇත්තටම ඒ මිනිස්සු සාධාරණේ හොය හොය හිටියා එතකොට සාධාරණේ මෙතන තියෙනවා කියලා අපිට විශ්වාස කරන්න බෑ නමුත් දේශපාලන වශයෙන් ඩීල් එකක් තියෙනවද දේශපාලන වශයෙන් අතපෙවීමක් තියෙනවද නැත්නම් අර වින්දිතයන්ට සාධාරණයක් මෙතන තියෙනවද කියන එක අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන්. නමුත් ඇත්තටම කාඩිනල් තුමා වගේම සිවිල් සංවිධානවල ලොකු ජයග්‍රහණයක් විදිහට මම මේක දකිනවා. හේතුව තමයි මෙතන දැන් ධර්ම මේ සාක්ෂි සටහන් තුල ඇත්තටම මේ සොනික්ලා මේ යට හිටපු බුද්ධයන්ස ඊට පස්සේ අර තාත් සමුද්‍රයේ බෝම්බේ පුපුර ගන්න හදපු එක බෝම්බේ පුපුර ගන්න නැතුව ඇවිල්ලිවල්ලා ඊට පස්සේ ඔහුත් එක කතා කර කවුද එතකොට ඔහුත් එක කතා ඒ කියන්නේ ඔහු ටෙලිෆෝන් කර කර යනවා ඊට පස්සේ ඔහුගේ ගෙදරට බුද්ධයන්ස යනවා ඔහුගේ දෙමව්පිය සමග මේකන ඊට පස්සේ ඔහු තාත් සමුද්‍රයේ බෝම්බේ පුපුර ගන්න නැතුව ගිහිල්ලිවල්ලා වෙන වෙන ලොජ් එකක පුපුර ගන්නවා ඉතින් ඔන්නෝ කරුණු කාරණා ඔක්කොම මෙතන ගැබ් වෙලා කරුණු අඩංගු වෙලා තිබුණොත් හොඳයි මොකද නැත්තම් දැන් අද මෛත්‍රීපාල සිරිසේන කියන චරිතය දැන් පොඩ්ඩක් මේ දේශපාලන වශයෙන් නැගීගෙන එනකොට ඒ කියන්නේ යාපනයේ ගිහිල්ලිවල ලොකු පිරිසක් එක දැන් ඔහුගේ කැම්පේන් එක පටන් ගන්නවා ඊට පස්සේ අනිත් පැතිවල ඔහුට යම්කිසි පිරිසක් හැදීගෙන එනවා ඒවද කියන්නත් බෑ හරිද ඊට අමතරව කාඩිනල් තුමා දැන් ජාත්‍යන්තරයට ගිහිල්ලිවල මේ ප්‍රශ්නේ ජාත්‍යන්තරයේත් එක්ක විසඳ ගන්නවා කියන ඒකද කියන්නත් බෑ කොහොම වුණත් මේකට මේ වෙලුම් ටික පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා අපි ඉන්න මේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා
වහාම පාර්ලිමේන්තුවේ මේ සම්පූර්ණම වෙළුම් ටික දැන් ඇවිල්ලා තියෙනවා. පාර්ලිමේන්තුවට විවාදයක් ඉල්ලලිවල්ලා මේක මුළු සම්පූර්ණම ස්ටෝරි එක මහජනතාවට දැනගන්න. ඒකයි මං කියන්නේ පාර්ලිමේන්තුවේ හරි විවාදයක් කරලා මේක මහජනතාවට දැනගන්න ඉඩ හරින්න. මොකද හිරු ජනමාධ්‍ය ටිකයි ඊට පස්සේ මේ දෙර්ණයි ඕ ITN රූපවාහිනි කියන ඕ කඩඩිගෙන් නම් දැනගත්තොත් එහෙම කවුරු හරි එකෙකුට ගහන්න තමයි බලන්නේ. ඒ කියන්නේ ඔවුන්ට රාජපක්ෂ කඳවුරේ ඉඳගෙන ඔවුන් අනිත්‍යවුන් වැරදිකාරයෝ කරන්න තමයි හැමස්සෙම බලන්නේ. ඒ නිසා එතනින් එහාට ගිහිල්ලිවල හරි විවාදයක් දෙන්න පාර්ලිමේන්තුව තුල. එතකොට පාර්ලිමේන්තුව ගිහිල්ලිවල කියන්නේ පාර්ලිමේන්තු YouTube එකෙන් හරි අපිට හරි සත්‍ය දැනගන්න පුළුවන්. ඒක නිසා අන්නේ ඒ තැන්ට මේ රට ගේන්න මේ මේ විවාදය හරියට ඕනේ අපිට. මේක මේකෙන් තමයි සත්‍ය දැනගන්න තියෙන්නේ. මොකද මේ කොමිෂන් වාර්තාව හරියට හැදුවා නම් එහෙම මොකා මොකුන් කරාද මොනව අරබයා කරාද කවුද මේකේ පිටිපස්සේ හිටියේ ඒ සියලුම දේවල් එන්නත් ඕනේ. ඊට පස්සේ ඇත්තටම මේක සම්බන්ධයෙන් මට තියෙන ප්‍රශ්නේ මෙන්න මෙතනයි. හරිද? මට තියෙන ප්‍රශ්නේ තමයි මේකේ පිටිපස්සේ හිටියේ මොලකඩු කවුද? එතකොට මේක මේක මොන කුමක් හරබයා කරන ලද්දද? ඒක මේක මේක කාව දේශපාලන වශයෙන් මෙතෙන්ට ගේන්න කරපු කුමන්ත්‍රණයක්ද? ඔන්නෝ ටිකත් එක්ක ඊට පස්සේ ඕනේ අන්න අර කරුණු තුන හරියට හොයලා දීලා ඊට පස්සේ මේක දැනගෙන හිටපු ජනාධිපති අගමැති ඊට පස්සේ පක්ෂ නායක ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ඕ කියන හතර පහ දෙනාම මේකට වග කියන්න ඕනද? මොකද ඒ කට්ටියත් මේකේ මේව දැනගෙන සද්දා දුහිද. එතකොට ඒ කට්ටියගේ රාජකාරිය කවුරු හරි පැහැර හැරියන පොලිස් නිලධාරීන් අනිකුත් රජයේ නිලධාරීන් කවුරු හරි මේක පැහැර හැරියන නිලන්ත ජයවර්ධන ඉඳලා මෛත්‍රීපාල සිරිසේන ඉඳලා මොකා වුණත් කමන්නේ. මොකා වුණත් කමන්නේ මේකේ රාජකාරිය පැහැර හැරියන ඔවුන්ටත් මේකේ දඬුවම් දෙන්නම ඕනේ. මොකද මෙච්චර කරුණු කාරණා මේ විදිහට මෙහෙම ගහනවා මෙහෙම ගහනවා කියලා මේව හරියට ඉදිරිපත් කළා. එතකොට ඉදිරිපත් වෙලා එතකොට ඒ ඉදිරිපත් වෙච්ච කරුණු කාරණා තුල මන්ත්‍රීවරුන්ගේ පවුල් ගෑනු දරුවෝ ඔක්කොම පල්ලි යවන්න නැතුව ගෙවල් වල තියාගෙන එතකොට ඒ ඔක්කොම මේව කරලා අහිංසක මිනිස්සු විතරක් මේ පල්ලි වඳින්න ගිය අහිංසක මිනිස්සු විතරක් මැරුණා. මට එක දෙයක් කියන්න පුළුවන්, මේ මිනිස්සුන්ගේ කර්මතින් නැගපු මේ ආණ්ඩුව ඒ මිනිස්සුන්ගේ ලේ වලින් ඒ අඳෝනාව තුලින් ඒ අර වෙච්ච ව්‍යසනය තුලින් නැගපු මේ මිනිස්සුන්ට කොයිතරම් ස්වභාව ධර්මය දඬුවම් දෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඒ නිසා දැන් අපේ ඒ දඬුවම් වලින් අපේ අනිකුත් 2,20,00,000 වෙන ඒ මිනිස්සු දුක් විඳින එක තමයි තියෙන දුක. නමුත් මේ මේ ස්වභාව ධර්මය ඉතින් අපිට දඬුවම් දෙද්දි එතෙන්දී අපිට කියන්න බෑ මේ විදියට දෙන්න මේ විදියට දෙන්න මේ විදියට දෙන්න කියලා. ස්වභාව ධර්මය අනිවාර්යම ඒකට හරි පුද්ගලයෝ හොයලා හරි පුද්ගලයන්ට සබා ධර්මය දඬුවම් දෙනවා. ඒක කිසිසේත්ම අපිට බැහැර කරන්න බෑ. ඒ නිසා ඒ මිනිසුන්ට ඒ විදිහට දඬුවම් යයි කවදක හරි ඒ දඬුවමත් අපි බලාගෙන ඉන්නවා. මොකද මේ අහිංසක මිනිස්සු ගිහිල්ලලා කාටවත් නැතුව හරි අහිංසක විදිහට ගිහිල්ලලා තමන්ගේ ආගම දහමට මූලිකත්වය දීලා මෙහෙම වැඳගෙන හිට මිනිස්සු තමයි අහිංසක මිනිස්සු ටිකක් මැරුණේ. ඒක නිසා කුරිරු බෝම්බෙන් අරගෙන ගියේ. ඒක නිසා අපි දැන් විශ්වාස කරනවා උඩ කවුරු හරි දෙවි කෙනෙක් ඉන්නවා මේ තරම් දඬුවම් දීලිවලා මේ සමාජය මේ තත්ත්වයට මේ සමාජය පිරිහෙන්නේ මේ වල තියෙන දඬුවම් වල ප්‍රතිඵලයක් වශයෙන් තමයි කියලා. එතකොට අපි දැන් බලාගෙන හිටපු කොමිෂන් වාර්තාවේ ඒ වෙළුම් ටිකත් හම්බුණා. අපි ඉදිරියට බලමු මේකේ සත්‍ය එළියට එයිද කියලා. මේකේ කවුද මේකේ යට හිටියේ, මේක කොහොමද කරේ, මොනව අරබයාද කරේ, ඊට පස්සේ කවුද රාජකාරිය පැහැර හැරියේ, ඒක උඩ ඉඳලා පල්ලෙහාට වෙනකම්ම සියලු දෙනාටම දඬුවම් ලැබිය යුතුයි. ඒක තමයි අපේ එක මතය. මොකද ලංකාවේ මේක එක ඌණ පූර්කයක් වෙන්න ඕනේ. ලංකාවේ ආයෙත් ඔය වගේ දේවල් කල්ලිවල්ලා බලය ලබා ගන්න හෝ බලය රැක ගන්න හෝ මොන හරි දේවල් කල්ලිවල්ලා කවදක හරි සත්‍ය එළි වෙනවා කියලා සත්‍ය ජය ගන්නවා කියන එකට ඉන්දියාවේ ඔකට ඔය වගේ දෙයකට මරණ දඬුවමට 33ක් යටත් වුණා. ඒ වගේම තවත් ජීවිතාන්තය දක්වා තවත් පිරිසක් ගියා. ඉතින් ඒක නිසා අපි බලමු මේකටත් සාධාරණ ඉෂ්ට වෙයිද කියලා අපි බලාගෙන ඉමු. එහෙනම් අදට ඇපල් කඩේ නුවණ සමු ගන්නවා. මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමි. බලාපොරොත්තු වෙමි සිල්ලු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.